ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම පෝලන්තයේ යුරෝපා සංගමය සහ සෙන්ගන් සම්මුතියේ සමාජික රටවල් අතරින් වීසා ලබා ගැනීමට යම් තරමක් හෝ පහසු රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යුරෝපා සංගම් රටවල් අතරින් ලාභදායීම රටක් විදියටත් පෝලන්තය සැලකෙනවා. විවිධ කාලවකවානුවලදී පෝලන්තයට දැඩි සතුරු ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවීම නිසා එහි ආර්ථිකය දැඩි ලෙස පිරිහී තිබුණා. නමුත් මේ වන විට පෝලන්ත ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධන වේගයක් පෙන්눔 කර තිබෙනවා. පෝලන්තය පිළිබඳ ඔබට වැදගත් එම සියලුම කාරණාවන් මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉන්න අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු. මධ්‍යම යුරෝපයේ පිහිටා තිබෙන පෝලන්තය වර්ග කිලෝමීටර් 312679ක් විශාලත්වයකින් යුක්තයි. ඒ යුරෝපයේ නමවන විශාලම රටවන අතර පෝලන්තයට උතුරු දිශාවෙන් බෝල්කන් මුහුද පිහිටා තිබෙනවා. පෝලන්තය සමග දේශ සීමා බෙදාගන්නේ ජර්මනිය, චෙක් රිපබ්ලික්, ස්ලෝවාකියාව, යුක්‍රේනය, රුසියාව සහ බෙලාරුස් රාජ්‍යයයි. පෝලන්තයට මායිම් වන රුසියාවේ කොටස රුසියාවේ ප්‍රධාන භූමියෙන් වෙන්ව පිහිටා තිබෙන අතර එම කොටස කලින්ග්‍රෑන්ඩ් නමින් හඳුන්වනවා. අගනුවර සහ විශාලම නගරය වන්නේ වෝසෝ නගරයයි. එය පෝලන්තයේ ජනාකීර්ණම නගරය වන අතර එහි මිලියන 1.7ක ජනගහනයක් වාසය කරනවා. 2021 වර්ෂය වන විට පෝලන්ත ජනගහනය මිලියන් 37.97ක් වන අතර 2001 වර්ෂයේ සිට එහි ජනගහනය සුළු වශයෙන් අඩු වෙමින් පවතී. එම ජනගහනය 98%ක්ම පෝලිෂ් ජාතිකයන් වන අතර ඉතිරි 2% වෙනත් රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන් විදියට සැලකෙනවා. ප්‍රධානම ආගම ක්‍රිස්තියානි වන අතර ජනගහනයෙන් 90%ක්ම අදහන්නේ ක්‍රිස්තියානි ආගමයි. පෝලන්තයේ භාවිතාවන මුදල් ඒකකය ස්ලෝච් නමින් හඳුන්වන අතර මේ වීඩියෝ කරන මොහොත වන විට පෝලන්ඩ් ස්ලෝච් එකක් ශ්‍රී ලංකන් රුපියල් 51.01ක් වෙනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාව විදියට සැලකෙන්නේ පෝලිෂ් භාෂාවයි. පෝලන්ත භූමියෙන් වැඩි ප්‍රමාණයක් තැනිතලා භූමි වන අතර රටේ උසම ස්ථානය වන රිසිකඳු මුදුන මීටර් 2449ක් උසකින් යුක්තයි. ඒ අනුව පෝලන්තයේ උසම ස්ථානය ශ්‍රී ලංකාවේ උසම ස්ථානයට සමානයි. ඊට අමතරව පෝලන්තය තුළ ගංගා විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන අතර බොහෝ තනිතලා ප්‍රදේශවල විල්ලු දැකගන්නට පුළුවන්. පෝලන්තයට සම වැසි සහ තෙත් සීත දේශගුණයක් පවතිනවා. උණුසුම් කාලයේදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.5ක් වන අතර එය සීත කාලයේදී සෙල්සියස් අංශක -2.5ක් දක්වා අඩු වෙනවා. කෙසේ වෙතත් මේ පෝලන්තයේ සාමාන්‍ය උෂ්ණත්වය වන අතර රටේ භූවිෂමතාවය සහ ප්‍රදේශවලට අනුව මේ මාගයන් වෙනස් වෙන්න පුළුවන්. මෑතක් වනතෙක්ම පෝලන්තය යුරෝපයේ දූෂිතම රාජ්‍යයක් ලෙසින් සැලකුණා. එහි පැවති දේශපාලන අස්ථාවරත්වය සහ රාජ්‍ය දූෂණය ඉහළ යාම නිසා අනිකුත් යුරෝපා රටවලට සාපේක්ෂව පෝලන්ත ජීවන තත්ත්වය ඉතාමත්ම පහත් මට්ටමකිනුයි පැවතුනේ. නමුත් වර්තමානය වන විට ලෝකයේ ඉතාමත්ම වේගයෙන් සංවර්ධනය වන රටක් බවට පෝලන්තය පත්ව තිබෙනවා. 2021 වර්ෂය වන විට පෝලන්තයේ GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන 642ක් වන අතර එය ලෝකයේ 22වෙනි විශාලම ආර්ථිකයයි. එම ලයිස්තුවේ පෝලන්තයට ස්ථානයක් ඉදිරියෙන් තායිවානය රැඳී සිටින අතර ස්ථානයක් පසුපසින් සිටින්නේ ස්වීඩනයයි. ඒ වගේම 2021 වර්ෂය වන විට පෝලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 16930ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය ලෝකයේ 65වෙනි ඉහළම ඒක පුද්ගල ආදායමයි. පෝලන්තයේ ඒක පුද්ගල ආදායමට සමාන අනිකුත් රටවල් විදියට චිලි රාජ්‍ය, උරුගුවේ, ක්‍රොයේසියාව, ඕමානය, බාබඩෝස් වැනි රටවල් හඳුන්වන්න පුළුවන්. පෝලන්තය යුරෝපයේ ප්‍රධානම භෝග නිෂ්පාදකයෙක් වන අතර රයි, තිරිඟු, බාර්ලි සහ ඕස්ට් ඔවුන්ගේ ප්‍රධානම නිෂ්පාදනයි. ඊට අමතරව එහි වගා කරන අනිකුත් භෝග විදියට අර්ථාපල්, සීනි බීට්, දුම්කොළ, පළතුරු වැනි නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යුරෝපයේ ප්‍රධානම ගව මස්, කුකුල් මස් සහ කිරි නිෂ්පාදකයෙක් විදියටත් පෝලන්තය සැලකෙනවා. නමුත් පෝලන්ත ආර්ථිකයට වැඩි වශයෙන් දායකත්වය දක්වන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ, වාහන සහ ගෘහ භාණ්ඩයි. 2021 වර්ෂය වන විට යුරෝපයේ 5වෙනි ඉහළම සංවර්ධන වේගය ඇති රට විදියට සැලකෙන්නේ පෝලන්තයයි. එම ලයිස්තුවේ අයර්ලන්තය, ආර්මේනියාව, රුමේනියාව සහ තුර්කිය පෝලන්තයට ඉදිරියෙන් සිටින අනිකුත් රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. වර්තමානය වන විට පෝලන්තය ක්‍රමක්‍රමයෙන් හිස එසෙව්වත් ඔවුන් යුරෝපා ඉතිහාසයේ අඳුරතම අතීතයක් තිබූ රටක් විදියට හඳුන්වන්න පුළුවන්. හිට්ලර්ගේ නාසි ජර්මනියට එරෙහි වූ පළමු රට විදියට සැලකෙන්නේ පෝලන්තයයි. දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමග බ්‍රිතාන්‍ය ප්‍රාන්සය වැනි රටවල් ජර්මනීට සහාය පළ කළා. තමාට අසල්වැසි ජර්මනිය අභියෝගයක් වන බව දැනගත් පෝලන්තය ජර්මානුවන්ට විරුද්ධව කටයුතු කළා. ඉන්පසු යුදෙව්වන්ට සේම පෝලන්ත ජාතිකයන්ටත් ජර්මානුවන් වෛර කළ අතර ජර්මානු හමුදාවන් විසින් පෝලන්ත වැසියන් ඝාතනය කිරීම ආරම්භ කළා. ඒත් සමගම පෝලන්තයේ අනාගතය විනාශ කිරීමට ජර්මානුවන් සැලසුම් කරන අතර එහි ප්‍රතිඵලයක් විදියට පෝලන්තයේ සිටි උගතුන් කලාකරුවන් පූජකවරුන් සහ රජයේ සේවකයන් ඝාතනය කිරීම ආරම්භ කරනවා. ඒ වගේම ඓතිහාසික වටිනාකමක් ඇති යුරෝපයේ පැරණිම නගරයක් වන පෝලන්තයේ වෝසෝවා ගනුවරත් අධිබලති බෝම්බ යොදා විනාශ කරන්න ජර්මානුවන් කටයුතු කරනවා. ජර්මානුවන් විසින් පෝලන්ත ආක්‍රමණයේදී සිදු කළ අමානුෂිකම ක්‍රියාවක් විදියට 200,000කට ආසන්න පෝලන්ත දරුවන් පැහැරගෙන යාම හඳුන්වන්න පුළුවන්. ජර්මනිය විසින් එම දරුවන් පැහැරගෙන යන්නේ ඔවුන් ජර්මානුවන් කිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් එයට විරුද්ධ වූ දරුවන් අමානුෂික වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදාගත් බවට වාර්තා වෙනවා. එම කාලය තුල පෝලන්තයේ නැගෙනහිර කොටස් රුසියාව යටතේ තිබූ අතර එම ප්‍රදේශවල තිබූ පෝලන්ත කර්මාන්තශාලා ඇතුළු වටිනා කියන සියලුම දේවල් රුසියාවෙන් පැහැර ගන්නවා. එම අඳුරු කාලවකවානුව තුළ මිලියන 6ක් වූ පෝලන්ත ජනගහණයෙන් මිලියන 2ක්ම අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඉන්පසු සෝවියට් බලපෑම යටතේ තිබූ කොමියුනිස්ට්වරුන්ගේ පෝලන්ත මහජන සමූහාණ්ඩුව 1989 දී විප්ලවයකින් පසුව පරාජයට පත්වෙනවා. වර්තමානයේ වන විට පෝලන්තයේ එක්සත් රාජ්‍යයක් වන අතර එය යුරෝපා සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළඳ සංගමය සහ සෙන්ගන් සම්මුතියේ සමාජිකයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අද වන විට ජර්මනිය පෝලන්තයේ හොඳම මිතුරෙක් වන අතර පෝලන්තයේ විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ වැඩි වශයෙන් මිලට ගන්නේ ජර්මනියයි. ඊළඟට පෝලන්ත පුරවැසිභාවය ලබා ගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කරමු. යුරෝපා සංගමය සහ සෙන්ගන් සම්මුතියේ සමාජික රටවල් අතරින් පුරවැසිභාවය ලබා ගන්න පහසුම රටක් විදියට පෝලන්තය හඳුන්වන්න පුළුවන්. පෝලන්ත ස්ථිරපදිංචි බලපත්‍රයක් තිබෙන ඕනෑම කෙනෙක්ට වසර 2ක් තුළ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම පෝලන්ත ජාතිකයෙක් සමග විවාහ වන පුද්ගලයන්ටත් විවාහයෙන් වසර 3කට පසුව පෝලිස් ජාතිකත්වය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. අනිකුත් බොහෝ යුරෝපා රටවල ඒ සඳහා වසර 5-7 වෙනි කාලයක් ගතවන අතර ඩෙන්මාර්කයේ වැනි රටවල පුරවැසිභාවය සඳහා වසර 15ක් සිටිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්තිකාරයන්සේ හරහා නිල වශයෙන් පෝලන්ත රැකියා ලැබිලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න විශ්වාසවන්ත ඒජන්සියක් සහ එම්බසියක් නැතිවීම ඇත්තටම කනගාටුවට කරුණක්. පෝලන්තයේ අධ්‍යාපන පිරිවැය සහ සිසුන්ගේ ජීවන වියදම් පිළිබඳ ඊළඟට අවධානය යොමු කරමු. යුරෝපා සංගමයේ සෙන්ගන් සමාජික රටවල් අතරින් අධ්‍යාපන සහ ජීවන වියදම් අඩුම රට විදියට සැලකෙන්නේ පෝලන්තයයි. ඒ නිසා යුරෝපා රටක අධ්‍යාපනය සඳහා සිහින දකින අඩු ආදායම්ලාභී රටවල සිසුන්ට ගැළපෙනම රට විදියට පෝලන්තය හඳුන්වන්න පුළුවන්. පෝලන්තය තුළදී ජාත්‍යන්තර සිසුවෙක්ට වැයවන මාසික ජීවන වියදම් යුරෝ 300ත් යුරෝ 500ත් අතර අගයක් ගන්නවා. විශාල වශයෙන් රැකියා පවතින පෝලන්තය තුළ ජාත්‍යන්තර සිසුන්ට අර්ධකාලීන රැකියා සඳහා අවස්ථාව තිබෙන නිසා අධ්‍යයන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම යුරෝපා නොවන සිසුවෙක්ට පෝලන්තය තුළදී අර්ධකාලීන රැකියාවක් කිරීමට නේවාසික බලපත්‍රයක් අත්‍යවශ්‍යයි. එයින් අදහස් වන්නේ වීසා කාලයේ අවසන්ව නීති විරෝධී ලෙස පෝලන්තය තුළ රැඳී සිටින පුද්ගලයන්ට රැකියා නොදීමට එහි ආයතන බැඳී සිටින බවයි. ඒ වගේම පෝලන්තයේ පොදු විශ්වවිද්‍යාලයක සාමාන්‍ය පාඨමාලාවක් සඳහා වසරකට ඩොලර් 4000-8000 අතර මුදලක් වැය වෙනවා. ඊට අමතරව පශ්චාත් සහ විශේෂ උපාධි සඳහා ඊට වැඩි ගාස්තුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පෝලන්තය පිළිබඳ සිදුකරුමේ වීඩියෝ හොඳයි කියල හිතනවනම් අපිව සබස්ක්‍රයිබ් කරන්නත් අමතක් කරන්න එපා. නැවත මේ වගේ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.